ඒ딴 වැදගත් තිසමන්නසේ අහන්නේ නේද යථාලාභය කියන්නේ මේ අර සුදුසු පරිදි ගන්න කියන එක කොහොමද එහෙම කරේ දැන් අභිධර්ම පාඩයක් කරනකොට කොහොමද එහෙම යථාලාභ වශයෙන් යොදාගන්නේ මොකද්ද ඒකේ පදනම ඒකයි සාරා තමයි මම එක වාක්‍යයක් කිව්වා යථාලාභය යථාලාභය කියන එක යොදන්නට නම් ඊට කලින් යම් පදනමක දැනුම තියෙන්නට වෙනවා යථාලාභ නැත්නම් යොදන්න බෑනේ අර පොමාව ගත්තම ගල් කැට යන්නේ නැහැ කියන එක ස්ථිර කරගෙන අපි ඉන්නේ. ඒ නිසා තමයි කියන්නේ ගල් කැට යෑමක් ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා වෙන්න බෑ කියලා. ඒ නිසා තමයි අපි කතා කරේ මේ වැඩසටහන ඇත්තරම කිව්වොත් එහෙම දැන් ඒක වැඩසටහන ගැන කියන්නේ එහෙම ඒක. වැඩසටහන ඇත්තරම තේරවාදී මූලධර්ම කියලා නම් කරේ. මේක තේරවාද අභිධර්මය කියලා නම් කරේ නැත්නම්. තේරවාදී මූලධර්ම. අභිධර්මයේ පවා අභිධර්මයේ පදනම් වෙනවා තීර පදනම් වෙලා තියෙනවා තේරවාදයට ලොකුවටම. විශේෂයි. නමුත් අභිධර්මයට පවා පදනම් වෙච්ච පදනමක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාණය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දෙය මුළු ථේරවාද සම්ප්‍රදායෙම පදනම ඉතන තියෙනවා. ඒක මත තමයි මේ ගොඩනගන්නේ. ඒ ගොඩනැගීමේදී අභිධර්ම කටරු මත සමහර සූත්‍ර කරුණු පදනම් වෙලා තියෙනවා. සමහර සූත්‍ර තමන් තමන්ම මූලික සිද්ධාන්ත බවට පත් වෙලා තියෙනවා. සමහර සිද්ධාන්ත මූලික සිද්ධාන්ත අටුවා විතරක් ලැබෙනවා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඒක ඉතින් කඩන්න ඊට පස්සේ ඒක හරි අමාරුයි මූලිකම ත්‍රිපිටකයේ තියෙන සිද්ධාන්ත අටුවා විතරක් තියෙන සිද්ධාන්ත එහෙම හොයන්නට නෑ එහෙම ඒක වෙනම අධ්‍යයනයක් ඒක මොකද අද අපි අධ්‍යයනය කරන්නේ නැහැ අපි කෙලින්ම මේක එකම කිව්වොත් එම කුට්ටියක් වගේ අරන් තියෙන මේ අධ්‍යයනයේ බකවානු වශයෙන් කඩන්නේ නැහැ අපි ඉතින් ඒ නිසා තමයි අර මූලික සිද්ධාන්ත කියන දැනුම ඕනේ දැන් ආචාර්යන් වහන්සේ කෙනෙක් කියනවා නම් මෙතන යථාලාභය තියෙන්නේ කියලා ඒකෙන් කියවෙනවා උන්වහන්සේ වෙන දැනුමක ඉඳලා මේ කතා කරන්නේ. ඒ වෙන දැනුම මොකද්ද? වෙන දැනුම කවරක්ද කියලා අහුවොත් ඒ වෙන දැනුම, ඒ මූලික දැනුම, මූලික සිද්ධාන්ත, අභිධර්මය, සූත්‍ර, අටුවා, විනය ආදී ඒවා එකතු කරලා සහ ඒ තුලින් තමන්ගේ නුවණ යොදලා ගොඩනගා ගත යුතු දෙයක්. ඒකත් මම කියන්නේ. සමහර ඒවා ඒ එකතු කරලා මේම එකක් පොදු භවක් අපි. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ ෆන්ඩමෙන්ටල්ස් ගොඩනගන්නේ මේ ෆන්ඩමෙන්ටල්ස් කියලා මම කතාව කරන්නේ. ඒක ගොඩනගන ක්‍රමයක් තියෙනවා. තොරතුරු ටික ගන්නවා. තොරතුරු ගත්තම සමාන බවක් පේනවා. ඒක තුර කියනවා එහෙනම් මේ වගේ දර්ශනයක ඉඳලායි දේශනාව කරලා තියෙන්නේ. දැන් මං කියන්නේ අපේ තියෙන්නේ doctrine of necessity කියලා. ඒක කියන්න හේතුව මොකක්ද? මේම කරුණු ආවම එහෙනම් මේක පදනම් වෙලා තියෙන්නේ මෙහෙම දෙයක් විය යුතුයි කියන පදනම් මත කියලා අපිට වැටහෙනවා නුනට. දැන් උදාහරණයක් අපි එකක් fundamental එකක් ගන්නවා ඉස්සරහට. තෘෂ්ණාවේ සහ ඡන්දේ බලපෑම භවයට තෘෂ්ණාවේ සහ ඡන්දේ බලපෑම කර්මයට භවයට නාම රූප වලට එතන ඒක ගොඩනගන්නේ තියෙන තොරතුරු මතයි ඒ තොරතුරු ටික එකතු කරනකොට පොදු භව පේනකොට ඒ පොදු භවෙන් අපිට පේනවා මේ තමයි බේසික් ෆන්ඩමෙන්ටල් එක කියලා ඒ වගේ අටුවාචාරින් වහන්සේලා ආදීන් මේ ත්‍රිපිටකය ආදී පරිශීලනය කරන මේ සම්ප්‍රදාය තුල තිබිලා තියෙනවා මූලික සිද්ධාන්ත කියලා කොටසක් ඒ මූලික සිද්ධාන්ත නෙවෙයි ඒ කියන්නේ අටුවා වෙන මූලික සිද්ධාන්ත විස්තර කරපු තැනක් නෙවෙයි මූලික සිද්ධාන්ත මත පදනම් වෙලා ත්‍රිපිටකය විස්තර කරපු එක. බුදුරජාණන් වහන්සේත් මූලික සිද්ධාන්තයක් මත පදනම් වෙලා තමයි ධර්මයේ දේශනා කරේ. හොඳම උදාහරණය ဒုတိය විහාර සූත්‍රය. දේශනා කරනවානේ මහණෙනි මේ මාස 3 කලින් මාස ဒုတိය විහාර සූත්‍රය. කලින් මාස 3 මම නිස්කලංක මොකද විවේකයෙන් සොලිටියුඩ් එකේ හිටියා විවේකීව හැබැයි මම යම් විහාරයක ඉන්නේ නිකන් ඉන්නේ නැහනේ උනාසෙන විවාහ විවේකයක මේ විහාරයක කියලා කියන්නේ යම් භාවනා විහාරයක මනසිකාරයක හිටියේ එදා බෝධි මණ්ඩලයේදී යමක් මම අවබෝධ කළා නම් ඒ අවබෝධ කළපු එකේ කොටසක් මම නැවත අවබෝධ කරමින් මනසිකාර කරමින් ප්‍රත්‍යක්ෂ කරමින් විමසමින් හිටියේ මොකද්ද කෙසේද වේදනාව හටගන්නේ වේදනාව මේ නිසාත් හටගනී කියලා විස්තරයක් දෙනවා. සමහර නිවන නිසා හටගනී. අරහත් වුණාට පස්සෙත් වේදනාව හටගනී. සමහර ඒවා අපිට සූත්‍ර වලින් හොයන්න අමාරුයි. ලොකු විස්තර ගොඩක් දෙනවා. වේදනාව සම්බන්ධයෙන් තියෙන උත්සාහ කරන නිසාත් වේදනාවක් හටගනී. මිත්‍යා දෘෂ්ටිය නිසා, සම්‍යක් දෘෂ්ටිය නිසා. ඒ උත්සාහය කරලා සම්‍යක් දෘෂ්ටිය පිහිටලා කෙලස් කපමු නිසා වේදනාවක් හටගනී. මෙහෙම වේදනාව හටගත හැකි විස්තර ගොඩක් කියනවා මේ සූත්‍රය. එතන කියනවා මගේ මේ දැනුම පදනම් එදා අවබෝධ ඥානය මම මේ විමසුවේ කියලා.
ඉතින් ගම්මෙ වෙන්නේ මොකද්ද උන්වහන්සේ තුල තිබිලා තියෙනවා ඒ උන්වහන්සේගේ අවබෝධ ඥානය කියන එකක් තියෙනවා ඒක මත පදනම් වෙලා තමයි සූත්‍රය දේශනා කරන්නේ ඒක මත පදනම් වෙලා අභිධර්මයේ දේශනා කරන්නේ කියනවනේ මම අවබෝධ කරපු දේවල් සහ දේශනා කරපු දේවල් අතර වෙනස අතර ගත්ත කොළ ටික සහ කැලේ තියෙන කොළ ටික නේද මොන කිරි මොන මොනවද ඇටේරියා වනේ එක උපමාවනේ ගන්න ඇටේරියා වනේ එක උපමාවනේ ගන්න එතකොට අපිට මේ මුළු දැනුම හොයන්න බෑ ඉතින් ඒක වෙන්න බෑ එහෙනම් බුදු වෙන්න බෑ නේද ඒ බුදු වෙන කෙනෙක් තමයි ඒ ආબોධ ඥානෙ පහළ වෙන්නේ. ඒතර අපිට කරන්න තියෙන්නේ උන්වහන්සේ ඒක මත පදනම් වෙලා දේශනා කරා. ඒ දේශනා ටික ගැඹුරින් විශ්ලේෂණය. මොකද මේ සමහර දේශනා ඒ පුද්ගලට අනුරූපව දේශනා කරේ. පුද්ගලයාගේ නිවන සඳහා දේශනා කරේ. සර්ව සම්පූර්ණ නෑ දේශනාව. අභිධර්ම දේශනාව තේරවාදීන්ගේ තියෙන එක පරිපූර්ණ දේශනාවක්. නමුත් ඒකත් සර්ව සම්පූර්ණයෙන් තේරවාදී මූලික સિદ્ધාන්ත නියෝජනය කරන්නේ නෑ. අභිධර්ම පිටකේ මුලව අධ්‍යයනය කරා කියලා සියුල කහුවෙන්නේ නැහැ දැන් මම සරලම උදාහරණයක් කියන්නම්කො තේජෝ ධාතුවෙන් ඍතුජ රූප උපදිනවා කියන එක තේජෝ ධාතුවෙන් ඍතුජ රූප උපදිනවා කියන්නේ මුළු පဋාහනේ කොහෙවත් නැහැ ප්‍රධානම හේතුඵල සම්බන්ධය ප්‍රධානම හේතුඵල සම්බන්ධය ඇත්තරම තියෙන හේතු වර්ග පහයිනේ ධර්මයක ඉපැත්ම සහජාත හේතු නෙවෙයි මං කියන්නේ සහජාත හේතු කියලා කියන්නේ එකටම පවතින කොට උපකාරය ඊට බාහිරින් තියෙන හේතුගත. මොකද අනිවාර්යෙන් යමක් හටගන්න කලින් හේතුවක් තියෙයි. මොකද වෙන හේතුවක් තියෙනවලු. වෙන හේතුවක්. හේතුවයි ඵලයි එකම වෙන්න බෑනේ. හටගන්න ගම උමුණුම උපකාර කරගෙන හටගන්න උපකාර වෙන බව ඇත්ත. නමුත් ඒක මූලික හේතු ඵලය නෙවෙයි. මූලික හේතු ඵල හේතු වර්ග පහයි. పూర్ව పూర్ යම් කිසි චිත්තුප්පාදයකට උපකාර වෙන పూర్ව චිත්තුප්පාදය. ඒක එකක්. పూర్ව චිත්තුප්පාදය එකක්. නාමවල තියෙන ප්‍රධානම හේතුව තමයි කලින් චිත්තුප්පාදය. ඊට කලින් හටගත්. එහි ආරම්භනක් ග්‍රහණ වේගයෙන් තමයි පසුසිත හටගන්නේ. අපි කතා කරා කෙටි. රූපයකට තියෙන ප්‍රධාන ප්‍රත්‍ය හතර කර්ම, චිත්ත, ඍතු, ආහාර. කර්මය නිසා, චිත්තය නිසා, ඍතු නිසා, ආහාර. ඍතු කියන්නේ තේජෝ ධාතුව. අපි කියන්නේ තේජෝ ධාතුව නිසා අලුත් රූප හටගන්නවා වගේ. මේක පට්ටන්නේ නැහැ. සුවිසි ප්‍රත්‍යෙ විස්තර කරන්න බෑ. පුරේ ජාත ප්‍රත්‍ය බෑ එකකවත් බෑ. පච්චා ජාත. ඒක තියෙන්නේ ථේරවාද සම්ප්‍රදායතුලේ බේසික් ෆන්ඩමෙන්ටල් එක. මූලික ෆන්ඩමෙන්ටල් එක. ඒ වගේ ථේරවාද සම්ප්‍රදාය කතා කරනකොට අභිධර්මයෙන් විතරක් මේක කතා කරන්න බෑ. සමහර කෙනෙක් හිතන් ඉන්නවා අභිධර්මය ඉගෙන ගත්තම ථේරවාද ඉගෙන ගත්තා වේ සම්පූර්ණ නෑ. අභිධර්ම ඉගෙන ගත්තම ථේරවාදෙට ලොකු පදනමක් කරනවා ඒ කතාවක් නෑ ඉගෙන. සමහර තේරවාදයේ සම්පූර්ණයෙන් ඉගෙනගෙන මේක ගලපගෙන මේ බුද්ධ තේරවාදීන්ගේ තියෙන බුද්ධ වචනේ තේරුම් අරගෙන මේක තුලින් විපස්සනාවට ආරූඪ කරලා කතා කරන්නට තව දේවල් ඉගෙන ගත යුතුයි. ඒ නිසා ඒ කියපු ෆන්ඩමෙන්ටල්ස් දැනුම තමයි ඔය යථාලාභ ණයට උපකාර කරගන්නේ. හරිනේ? එතන හොඳ ප්‍රශ්නයක් ඒක. ඒ ෆන්ඩමෙන්ටල් දැනුම තමයි මහා විහාර සම්ප්‍රදායේ ගුරු පරපුරෙන් අතින් අතට ආවේ කාලයක් ඉඳන්. බුදුරජාණන් වහන්සේ ඒක සමහර තැන්වල කියනවා මේ ෆන්ඩමෙන්ටල් එකට ප්‍රකීර්ණක දේශනාව කියලා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව. ප්‍රකීර්ණක දේශනාව කියලා කියන්නේ සූත් පිටකේ සංග්‍රහ නොවිච්ච ත්‍රිපිටකේ සංග්‍රහ නොවිච්ච බුදුරජාණන් වහන්සේ ඒ තැන්වල කරපු අර්ථ විවරණ. පාවිච්චි සමහර භික්ෂුවකට තේරෙන්නේ නැහැ සූත්‍රය. ඉතින් ගිහිල්ලා ඔක අහනවනේ අනිවාර්යෙන් අපි හිටියත් අහනවනේ ගිහිල්ලා දෙවෙනි පාර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ. නැත්තම් වැඩිහිටි ශාසකිනකෙන් අහගන්නවනේ. උන්වහන්සේගෙන් උත් අහගත් අවස්ථාවක් තියෙනවා නතර. එතකොට මේ වගේ දේශනා සංග්‍රහ වෙලා නැහැ දේශනා ත්‍රිපිටකේ. ඒ වගේ දේශනා තමයි අටුවාවට මූලය වුනේ. අටුවාවට මූලය. සියලු අටුවා ප්‍රකීර්ණක දේශනාව කියලා එකක් නැහැ. අටුවාවට මූලය ලෙසවිලා තියෙන්නේ. ඒක උඩ මේ අටුවා වර්ධනය වෙනවා. අටුවා හැදෙනවා. ඒකට කියන්නේ ටීකාවේ අටුවාවේ අට කතාවේ මූලම් මේ ප්‍රකීර්ණක දේශනාව. සමහර ටීකාවල කියනවා අට පටිකින්නක දේශනාව අට කතාවක්. ඒක ටිකක් අට කතාවේ මූලම් මූලේ. මට ඒ රෙෆරන්ස් එක දැන් මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ සියල්ල තමයි දැන් අපිට වෙන්නේ මොකද්ද? අපිට ශ්‍රාවකයෝ වශයෙන් මේ මුළු තොරතුරු ටික එකතු කරලා තමයි මේ ෆන්ඩමෙන්ටල් දැනුම තේරුම් ගන්නට තියෙන්නේ. ඉස්සර උනේ ඒක භික්ෂූන් අතර සාමාන්‍යයෙන් තිබිච්ච දැනුමක්. අද ඒක සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට ආවා පරපුරෙන් පරපුරට ක්‍රමවේදී. ඒක තමයි අර මං කිව්ව අටුවා මේ බුරුමේ තියනවා කියලා. විවරණ ක්‍රම, ණය ක්‍රම නේද? ඒ තමයි ආචාර්ය පරම්පරාවෙන් එන ක්‍රමය. ඒක පොත්වල ලියවිලා නැවි. ත්‍රිපිටකයේ සංග්‍රහ කරලා තියෙන යම් කිසි මෙතඩ් එකකට. ඒක විවරණය කරන ක්‍රමය
වෙනම ගුරුවරු අතරින් අතරට එන්නේ. ඔක්කොම ලියන්න කරන්න යන්නේ නේ. ඒතකොට ඒ සියල්ල මත පදනම් වෙලා තමයි යථාලාභ නැක්කම අපි තෝරගන්නේ. හරිද නේද?